හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 9:30ට පමණ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදු බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස කොමිසම සිදු කර තිබූ දැනුම් දීමකට අනුවයි. දැන් 10 වෙනිදා තියෙනවානේ. මේ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර යන මහතුරුන්ද අද මෙම කොමිසම වෙත කැඳවා තිබුණා. ඔබතුමාට මොකටද මේ එන්න කියලා තියෙන්නේ? ප්‍රකාශයක් ගන්නනේ හිටපු ජනාධිපති ලේකම් හැටියට. දැන් ඔබතුමා කොහොමද සම්බන්ධ මේකට මේ? මම හිටියා මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ පොඩි කාලයක්. ආ ඔබතුමාට නඩු ගොඩයිනේ. ඒවා ඉතින් මේ රාජකාරී කරනකොට අපි ලබන ප්‍රතිලාභ තමයි. ඔබතුමාට මොනවද කියලාද මේ කියන්නේ? සම්බන්ධ වෙන්නේ කොහොමද මේ කොමිසමට? මම මුදල් අමාත්‍යංශ ලේකම් නිසා. ඔබතුමා ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටියද එතකොට? එක දවසක්. එතකොට මිහින් ලංකා ආයතනයේ පාඩු ලැබපු ආයතනයක් හැටියට මුදල් වෙන් කිරීම ගැන අදහසක්. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. මොනවද ඇත්තටම සාකච්ඡා කරේ, මොනවද කතා කරේ? මේ මිහින් ලංකා ගුවන් සේවාව ආරම්භ කරාම එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ මුලින්ම මම සේවය කරා. වැය කරන අවස්ථාවේදී මම කිසිම අමතර වේතනයක් හෝ වරප්‍රසාදයක් ලබා ගන්නේ නැතුව තමයි මේ අමතර සේවාවන් සිද්ධ කළේ. එහි ක්‍රියාකාරී පිළිබඳව තමයි සාක්ෂියක් ලබා දුන්නේ. මේ කොමිසමේදී එක කතා වුණ දෙයක් තමයි මිහින්නයා අධ්‍යක්ෂ මණ්ඩලේ පත් කළ දින කැබිනට් අනුමැතියෙන් තොරව කියලා. ඔබතුමාට තමයි චෝදනාව ආවේ. මට ඉන්න බෑනේ මාව පත් කරයින් පස්සේ. ඒක මගේ රාජකාරියක් නෙමෙයි. ඒක රේගීය අමාත්‍යංශයේ රාජකාරියක්. ඒ කැබිනට් අනුමැතිය ලබා ගැනීම. ඔබතුමා දැන් ජනාධිපතිවරණයට ලැහැස්ති රටම දන්නවා ඔබතුමා ඉල්ලනවා කියලා. ගිය සතියේදී ජී.එල්. පීරිස් මහත්තයා කියන මහින්ද මහත්තයා තුන්වෙනි පාරත් ඉල්ලන්න පුළුවන් කියලා. මොකද මේ අනිත් පැත්ත හැරෙන්නේ? මම දන්නේ නැහැ. ඔයා කිව්වට රටම දන්නවා කියලා මම දන්නේ නැහැ මේක. මෙහෙමයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තමයි රටම ඉල්ලන්නේ. එතුමාට ජනාධිපතිවරයා වශයෙන් නැවත ඉල්ලන්නට බැරි නම් ඊළඟට තියෙන තනතුර තමයි අගමැති තනතුර. ඔහු අගමැතිවරයා වෙනවා නම් කවුරු ජනාධිපති වුණත් ප්‍රශ්නයක් නෑ. ඕනෙ එක්කෙනෙකුට අවස්ථාවක් තියෙන කැමති අයට. දැන් ඊයේ වාසුදේව මහත්තයා කියන අපි කොළඹ අකර්මණ්‍ය කරනවා කියලා පස්සේනිදා. ඒක රටක් අකර්මණ්‍ය කිරීම සාධාරණ දෙයක්. මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රජයක්, දේශපාලනික පරිගැණීම් ගන්න රජයක්. දැන් හැමෝම අමතිවරු කියන්නේ අපි ඔක්කොම රාජපක්ෂවරුන්ට ජම්පර් රන්දනවා කියලානේ. එහෙම අමතිවරුන්ට පුළුවන්ද එහෙම ජම්පර් රන්දන්න? නීති අසාධාරණ ලෙස පාවිච්චි කරන රජයක්. එවැනි රජයකට විරුද්ධව ජනතාව පෙළගස්සනවා එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිති. කොළඹට ජනබලය ගෙන්නන ක්‍රියාදාමයේදී අපි ඔක්කොම ඉන්නවා. ඔබතුමාත් පස්සෙන් දිනවද? ඔව්, අනිවාර්යෙන්ම. මම මට හම්බ වෙන සෑම කෙනෙක් මහන්නේ කවද්ද මේ රජය පෙරලන්නේ කියලා. රට ගැන ආදරයක් තියෙන හැම එක්කෙනෙක්ම කොළඹට එන්න ඕන මේ රජයට විරුද්ධව. ඒ කියන්නේ ඔබතුමා දැන් දේශපාලනයට ඇවිල්ලා නැති තියෙන්නේ. එතකොට ඔබතුමා ජනාධිපතිවරණයට එන්නේ නැහැ. ඒක දේශපාලනයක් නෙවෙයි. ඒක තමන්ගේ පුරවැසියෙකු ලෙස තමන්ට තියෙන යුතුකම. ඔබතුමා වාරණ නියෝග ගන්නවා. දැන් ඔබතුමා නිවැරදි නම් ඇයිම වාරණ නියෝග ගන්නෙ? නෑ, ඒකට නීතියේ තියෙන අයිතිවාසිකම්. යම් කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම් වැරද්දට පිළියම ගන්න ඕන. ඔබතුමා කියන කාරණේ වැරදි මතයක්. ඔබතුමාගේ නඩුපතා කරද්දී ජජස්ලා මාරු වෙනවා, අයින් වෙනවා. ඒක ජජස්ලාගෙන් අහන්න ඕන මගේ කාරණේ. ඒකත් ඕන කමින් රජේ මාරු කරනවා දන්නේ නෑනේ. රජේනුත් එක මාරු.